අයිබුවන්, අදත් නුවන් සව වැඩසරහන ඔස්සේ කාලීන දේශපාලන එක්කම සමාජීය කාරණයක් අපි කතා බහ කරන්නයි සූදානම්වන්නේ. ඔබ දන්නවා මේ වෙන විට ජනාධිපතිවරණයට ලංකාවේ දේශපාලනයේ උණුසුම් මෙමින් පවතින වාතාවරණයක ලංකාවේ ප්‍රකට දේශපාලන විචාරකයෙක් අද අපි නුවන් සව වැඩසරහනට කැඳවාගෙන ආවා. ඒ තමයි රාවය හිටපු කතෘ වික්ටර් අයිවන් මහත්මයා. එතුමා දිගින් දිගටම ලංකාවේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව සතියෙන් සතිය අපිට විග්‍රහාත්මක විශ්ලේෂණයන් එතුමාගේ රාවය පුවත්පත හරහා දැනටත් ඉදිරිපත් කරනවා. ඉතින් අපි හිතුවා කොයි ආකාරයෙන්ද මේ උණුසුම් වන ජනාධිපතිවරණ සටන ඒ ඔස්සේම ලංකාවේ අනාගතය කොයි ආකාරයෙන් වෙයිද කියලා වික්ටර් අයිවන් මහත්මයාත් එක්ක කතා බහ කරන්න. අයිබුවන් වික්ටර් අයිවන් මහත්මයා, ඔබතුමා දිගින් දිගටම ලියනවා, මම දැක්කා ලංකාව තියෙන්නේ පුදුම භයානක තත්ත්වයක කියලා. මොකද මේ ඔබතුමා ඔය කියන තරම් භයානක තත්ත්වය? මෙහෙමයි, කියන්නේ අත් වශයෙන්ම නිදහසේ ඉඳලම අපි හදාගත්ත අර්බුදයක් තියෙනවා. සාමාන්‍යයෙන් රීතියක් හැටියට යටත් විජිත තත්ත්වයක හිටපු රටක් නිදහස් වෙනකොට ඒ රටේ දේශපාලන නායකයෝ කළ යුතු කාර්යක් තියෙනවා. එකක්, ඒ කියන්නේ සමාජයේ ඒකාග්‍ර කරන්න ඕනේ. සමාජයක් කෙරෙහි වර්ගය, කුලය, ආගම වගේ බෙදීම් හරියට බලපානවා. නමුත් අපි ඒ කාර්ය කරන ඇත්තටම අපිට නිදහස පිළිබඳ ගැඹුරු දැනුමක් තිබුණේ නැහැ. අපි ලොකු නිදහස් අරගලයක් ඔස්සේ නිදහස දිනාගත්තේ නැහැ. අත් වශයෙන්ම ලංකාව නිදහස සඳහා පෙළපාලියක්වත් ගිහින් නැහැ. බොහොම සැහැල්ලුවෙන් අපිට හැබැයි ඔය 10 18 කැරැල්ල 48 කැරැල්ල ඒවා ඒකත් අතර සජීවි සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒවත් නිදහසට ගන්න පුළුවන්. නමුත් මේක පුළුල් අර්ථයෙන්, ඒ කියන්නේ අරත් විජිත තත්ත්වයක තිබිලා ඒකෙන් නිදහස් වෙලා නිදහස් වෙනකොටම මුහුණ දෙන්න වෙන ගැටලුවක් තමයි මිනිස්සු අතර තියෙන බෙදීම් නැති කරලා සමාජය කොහොමද ඒකාග්‍ර කරන්නේ, නූතන ජාතිය ගොඩනගා ගන්නෙ කොහොමද කියලා. දැන් ඉන්දියාව එක කරා, ඉන්දියාවට ඒ අවබෝධය තිබුණා. ඒ නිසා නිදහසේ ඉඳලම අපේ මේ වර්ගය, කුලය, ආගම වගේ සාධක, ඒ කියන්නේ ගැටුම් ඇති කරන සාධක හැටියට ක්‍රියා කරා. අපිට හිටපු නායකයොත් මහා ලොකු නායකයෝ නෙමෙයි, පුඩි නායකයෝ. ඒගොල්ලොත් කුලයට, වර්ගයට, ආගමට මේ ගැටුම් ඇතුලේ හිටියේ. ඒගොල්ලොන්ගේ වර්ගවාදී, ආගම්වාදී, කුලවාදී ආකල්පත් මේ ගැටුම් උග්‍ර කරන්න හේතු වුණා. ඇත්තටම 56 වෙනකොට, මරණ කියන්නේ 56 වෙනකොට, ඒ කියන්නේ බරපතල ගැටුමකට අපි ගියා. ඒ කියන්නේ දෙමළ භාෂාව මුල් කරගෙන, අපි හිතුවා සිංහල භාෂාව පමණයි තියෙන්න ඕනේ, ඒව හරියන්නේ නැහැ කියලා. නමුත් ඒක ලොකු, අපි කල්පනා කරේ නැහැ. ඒ කියන්නේ ලංකාවේ හැම මිනිහෙකුටම සමාන අයිතිවාසිකම් තියෙනවා. භාෂාව, සංස්කෘතිය, ආගම, මේ දේවල් වලදී අපි ටිකක් රළු පරුෂ විදියට තමයි ඒවට මුහුණ දුන්නේ. ඇත්තටම සිංහලයෝ හැටියටත් අපි හිතුවේ, ඇත්තටම දෙමළ කොහොමද ඒ කියන්නේ තියෙන්නේ, අපි සිංහල විතරයි මේවා වැදගත් වෙන්නේ, ඌනම් සිංහල ඉගෙන ගන්න කියන තත්ත්වේ තමයි ගියේ. ඒක ඇත්තටම සිංහල ජාතියට වාසියක් වුණේ නැහැ. අපි ඒක භාෂාවකට සීමා වෙච්ච ජාතියක් බවට පත් වුණා. මේ ගැටුම් දිගින් දිගට 71 වෙනකොට, ඒ කියන්නේ 71 කැරැල්ලක් ආවා. ඒක තනිකර සිංහල දෙමළ නෙමෙයි. පස්සේ ඒක ග්‍රාමීය තරුණයින්ගේ නැගිටීමක් වුණේ. ඒකටත් ඒ කියන්නේ ඇත්තටම කුලය වගේ සාධක බොහොම දරුණු විදිහට බලපෑවා. ලංකාව අවසානයේ නිදහසෙන් පස්සේ ගෙවිච්ච අවුරුදු 70 තුළ අවුරුදු 30ක්ම ලේ මත ජීවත් වෙච්ච රටක්. විශාල ලේවැගිරීම් ඇති වුණා. මේ ලේවැගිරීම් මිනිස්සු බයෙන් අවුරුදු 30ක් ජීවත් වුණේ. මිනිස්සු සමහර වෙලාවට රෑ නින්දට ගිහින් අවදි වුණේ ඊයේ කීයක් නැති වුණාද, මැරුවද, අතුරුදහන් කරාද වගේ තියෙන බරපතල ප්‍රශ්නෙක ජීවත් වුණේ. සාමාන්‍යයෙන් මෙහෙම තත්ත්වයක් රටක ඇති වුණාම ආපහු සාමාන්‍ය තත්ත්වයට ආවම කරන පළවෙනි දේ තමයි විශාල ලේවැගිරීම් ගැටුම් මැද්දේ දීර්ඝ කාලයක් හිටපු සමාජයක් හරියට විකෘති වෙනවා. මිනිස්සු විතරක් නෙමේ, ආයතන ක්‍රමත් විකෘති වෙනවා, රාජ්‍යත් විකෘති වෙනවා.
එතකොට ඇත්තටම ඕනම රටක් කරන රීතියක් හැටියට ඒ කලබල අවසන් වුණායින් පස්සේ ආපස්සට හැරිලා බලනවා. හයිට් බලලා මොකද්ද මේ අපිට උනේ? ඇයි කොල්ල කෙල්ල කැරලි ගැහුවේ? ඇයි මේ රාජ්‍යය මෙච්චර දූෂිත? ඇයි මේ ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියලා ආපස්සට හැරිලා බලලා ලොකු ප්‍රතිසංස්කරණ වලට යනවා. ලොකු ඒ කියන්නේ හැබැයි දැන් ඔබතුමත් ගොඩක් වෙලාවට කෝට් කරන ඔබතුමත් පොතක් ලියපු 71 කැරැල්ලේදී අලස් වාර්තාව එහෙම එකක්. ඊළඟට 89 න් පස්සෙත් එහෙම කමිෂන් සභා තරුණාසහන ආවා. ඔව් තරුණාසහන කොමිෂන් සභාව ආවා. ඊළඟට උතුරු අරගලයෙන් පස්සේ උගත් පාඩම් කොමිෂන් ආවා. ඉතින් නැහැ කියන්නත් බෑනේ විතරයි මාත්මේ. නැහැ කියන්නේ මම කියන්නේ. ඇත්තටම වාර්තා කියන්නේ ඒ වැදගත් වාර්තාවට වැඩක් නැහැ. ඒවා ක්‍රියාවට නගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට ගන්න දෙවෙනි කැරැල්ලෙන් පස්සේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇත්තටම තරුණ අසහන කමිෂමක් දැම්මා. තරුණ අසහන කමිෂමේ දැඩිම නිර්දේශයක් තමයි මිනිස්සුන්ගේ සුදුසුකම් වලට පමණයි ආරක්ෂා දිය යුත්තේ. කවර මට්ටමකින්වත් දේශපාලන අනුග්‍රහය මත රැස්වීම, ඒ කියන්නේ මේ ආරක්ෂා නොදිය යුතුයි කියලා. ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ නැහැ දෙවනතරොත්. මේවා ඇත්තටම ඕනතරම් වාර්තා තියෙනවා. මම කිව්වේ ඒවා තියාගෙනත්, ඒ කියන්නේ අත් වශයෙන්ම මේවා මුළුමනින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ නොසලකා දඩබ්බර ලෙස වැඩ කරන රටක් ලංකාව. මං ඔබට දෙන්නම් නිදර්ශන දෙකක් ලංකාවේ තත්ත්වය තීරුම් ගන්න. ඇත්තටම ලංකාවේ අපිට තියෙනවා හැඳුනුම්පත් නිකුත් කරන ආයතනයක්. ඊට පස්සේ ගමන් බලපත්‍ර නිකුත් කරන ආයතනයක්. මේකේ කවුන්ටර් දෙකක් තියෙනවා. මේක මුළු රටම හැමදාම දන්නවා. එක කවුන්ටරයකින් පුළුවන් අව්‍යාජයක ගන්න. ඒ ආයතනයේම තවත් කවුන්ටරයක් තියෙනවා ව්‍යාජයක ගන්න. හරිද? ඒකට කල්පනා කරන්න ජාතික හැඳුනුම්පත් දැන් මම උදාහරණයක් හැටියට කියන්නම්. අපේ රටේ ලොකු වංශාවක් ඇති වුණා වැට් වංශාව කියලා. ඒකේ කියන්නේ බිලියන 3කට වැඩි ප්‍රවංශාවක් සිදු වුණේ. ඒක සඳහා යොදාගත්ත හැඳුනුම්පත් ජාතික හැඳුනුම්පත් 13ක්. 13ම ව්‍යාජ හැඳුනුම්පත් කාර්යාංශයේ නිකුත් කරපු හැඳුනුම්පත් හැටියට සොයාගත්තා. භයානකම දේ එක නෙමෙයි. එක අවස්ථාවකදී ඔබතුමාට මතක ඇති ඩග්ලස් දේවානන්ත මරන්න LTT එක ඉව්වා ගැහැණියක්. එයාට මරන්න හම්බුනේ නැහැ ඒ අවස්ථාවේදී. කාර්යාලයේ බොම පූර්ව ගත්තා. එතකොට එයා ළඟ තිබිච්ච හැඳුනුම්පත ඒ කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ගැන පරීක්ෂණයක් කරා. ඒ පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනගත්තා ඒ කාලේ හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා. ප්‍රධානියාගේ අනුදැනුම ඇතුව හැඳුනුම්පත් තොගයක් LTT එකට දීලා තියෙනවා කියලා. හැඳුනුම්පත් තොගයක් එකක් නෙවෙයි. හරිද? එතකොට ඒ පරීක්ෂණේ එහෙම තියෙද්දි තව කාලයකට පස්සේ ජෙනරල් ෆොන්සේකව මරාගෙන බැරෙන බෝම්බ ප්‍රහාරයකට අහු වුණා. හමුදා මූලස්ථානය ඇතුළේ. හමුදා මූලස්ථානය ඇතුළේ. එතකොට ඇත්තටම ඒ බෝම්බකාරියගේ හැඳුනුම්පතත් පරීක්ෂාවට ලක් වුණා. ඒ පරීක්ෂණයේදී හොයාගත්තා අර හැඳුනුම්පත් කාර්යාංශයේ ප්‍රධානියාගේ ප්‍රධානියා LTT එකට දීපු තොගයෙන් එකක් තමයි ඒකයි. එතකොට ආණ්ඩුව මොකක්ද කරේ? මෙයාට ගොඩක් සම්බන්ධකම් තිබුණා. එයාට දඬුවම් කරේ නැහැ. එයා ගෙදර යවුවා. එතකොට බලන්න දැන් ඊට පස්සේ දැන් ගන්න පාස්පෝර්ට් කාර්යාංශය සම්පූර්ණ අලුතෙන්. අලුතෙන් මුළුමනින් වෙනස් කරා අලුත් පරිගණක සුහුරු පහ කියලා. හරි. රයිට්. නමුත් ඔය මදුෂ් ලංකා, ඒ කියන්නේ ලංකාවට ආවම අල්ලගත්තම එයා පාවිච්චි කරපු පාස්පෝර්ට් එක මොකද්ද? ඒ පාස්පෝර්ට් කාර්යාලයෙන්ම ලබාගත්ත හොර පාස්පෝර්ට් එකක්. රයිට්. මෙහෙම ඒ කියන්නේ ගණනාවක්. ඒකට මං අහන දේ තමයි
එකන්නේ රටක හැඳුනුම් පත කියන්නේ ඉතාම වැදගත් ප්‍රධාන දෙයක්. ඒක කාට හරි පුළුවන් නම් තොග වශයෙන් ලබා ගන්න නිල වශයෙන් ප්‍රකාශ කරන තැනින්ම ඒක හරි භයානකයි. එතකොට මේ දේශපාලකයෝ දැක්කේ නැද්ද? මේක දන්නේ නැද්ද? නායකයෝ දන්නේ නැද්ද? මේවා ගැන කිසිම අවබෝධයක් නැහැ. මම මේ කිව්වේ මේක විතරක් නෙමෙයි. උදාහරණ දෙකක්. උදාහරණ දෙකක් දැන් බලන්න. ළමයි ස්කූලේ ගියාම ළමයින්ට පළවෙනි පන්තියේ ඉඳලා විශ්වවිද්‍යාල දක්වාම ළමයි කටපාඩමින් ඉගෙන ගන්න. කටපාඩමින් ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවද ලෝකේ? කටපාඩමින් ඉගෙන ගත්තේ එක කාලයක් අපිට, ඒ කියන්නේ ලිඛිත භාෂාවක් නැති කාලයක් තිබුණා. එතකොට දැනුම පරම්පරාවෙන් ඉස්සරහට ගෙනියන්න ක්‍රමයක් තිබුණේ නැහැ. මොක පරම්පරාගතව තමයි කියන්නේ. එතකොට කියන හරියට අපි වනපොත් කරනවා කියලා කියන්නේ. ඒ කාලේ ඔව්. නමුත් දැන් එහෙම අවශ්‍යතාවයක් නැහැ. දැන් බලන්න උඹේ දරුවා, මගේ මුණුගුරු මේ ඔක්කොම කටපාඩමින් ඉගෙන ගන්න. කියන්නේ ලෝකේ කැල්කියුලේටර් සමහර ලාවට ලඝු පොතරත් වඩා ලාභදායී කාලයක අපි තාම චක්‍රේ පාඩම් කරනවා. හරියට හරි. හරියට හරි. right. ඒකට කල්පනා කරන්න මේවා මේ රටේ නායකයින්ට. මම දේශපාලනයක් නෙමෙයි කතා කරන්නේ. උගතුන්ට තේරෙන්නේ නැහැ. right. කටපාඩමින් ඉගෙන ගන්න ළමයාගේ නිර්මාණශීලී හැකියාවන් මුළුමනින් නැති වෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම අද සමූහ වශයෙන් සමහරට ගුරුවරයා පැත්තකට වෙලා ළමයි ප්‍රමුඛත්වය අරගෙන ඉගෙන ගන්න. අද ලෝකයේ නවීන අධ්‍යය කියන්නේ අපේ තියෙන්නේ ඇත්තටම උළුව බුරුමයකින් හිල් කරනවා. හිල් කරලා අර මේ පුනීලයක් දානවා. පුනීලයට දැනුම වක් කරනවා. නූතන ලෝකේ එහෙම ඉගැන්වීමේ ක්‍රමයක් නැහැ. නූතන ලෝකේ කාණ්ඩ ගැහිලා ඉස්කෝලේ, ඒ කියන්නේ කාණ්ඩ වලට බෙදිලා ඒගොල්ලොම සමහරට මඟ පෙන්වීම යට කියනවා. කියන්නේ සමූහ ඉගැන්වීම උගනුම් ක්‍රියාවලියක් තියෙනවා. අද තියෙන්නේ හරි ආශාවෙන් ළමයි ඉගෙන ගන්න. අද කසාය බොනවා ගෙනේ අපි ළමයි ඉගෙන ගන්න. අනිත් එක බලන්නකෝ, ඒ කියන්නේ ළමයි උදේ ඉඳලා, ඒ කියන්නේ මහා රෑ වෙනකන් ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට ක්‍රීඩා කරන්න නැහැ. සාමාන්‍ය මිනිස්සු හැටියට පැවැත්මක් නැහැ. මොන පිස්සුවක්ද මේක? right. මේවා දිහා, ඒ කියන්නේ අපි නූතන ලෝකයකට යන්නේ. දැනුම පිළිබඳ, ඒ කියන්නේ ලෝකයකට යන්නේ. ඇත්තටම අපිට මෙහෙම යන්න පුළුවන්. අපේ පාසල් පද්ධතිය, සමස්ත අධ්‍යාපන ක්‍රමය, විශ්වවිද්‍යාල අධ්‍යාපන, මේවා ගැන අපිට ඇත්තටම විවේචනයක් තියෙනවද? විචාරයක් තියෙනවද? සරල දෙයක් ගන්න කුණු කියන්නේ. ඇත්තටම ලංකාවේ අපි දන්නවද කුණු ගොඩවල් කොච්චර තියෙනවද කියලා? ලুকু කාට හරි අවධානය යොමු වෙන්නේ ලুকু කුණු ගොඩක් කඩා වැටිලා විශාල විනාශයක් වුණාට පස්සේ. ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම කුණු ගොඩක් තියෙනවා. ඒතර මේ කුණු ගොඩ මොකද්ද කරන්නේ? අපි දන්නේ කුණු එකතු කරලා, ඒ කියන්නේ එක ප්‍රදේශයක් පිරිසිදුව තියලා දුප්පත් අහිංසක ප්‍රදේශයකට ගිහින් ඒක තල්ලු කරලා දාලා ඉන්න. කල්පනා කරන්න මේ කුණු අවට මිනිස්සු ජීවත් වෙනවා. ඉස්සෙල්ල මිනිස්සු විරෝධය පළ කරනවා. ඊට පස්සේ මිනිස්සු පුරුදු වෙනවා. සමහර ප්‍රදේශවල මේ දුප්පත් අය නෙමෙයි, මැදපන්තික මිනිස්සු. ඒ කියන්නේ මැස්සොත් එක්ක බත් කනවා. ඒගොල්ලෝ හිමින් පුරුදු වෙනවා. ඒක ඉවසන්න, ගඳ ඉවසන්න, ඒ සියලු දේවල් ඉවසන්න. මගේ පුද්ගලික මතය, එහෙම ලෝකයක් නැහැ. මගේ ප්‍රදේශයට ගෙන කුණු දානවා නම් ඒ ප්‍රදේශයේ සියලු මිනිස්සු ඉවත් කරන්න ඕනේ වන්දිගේවල. ඒ කියන්නේ මැස්සෙකුගේවත් බලපෑමක් ඇති වෙන්න බෑ මිනිස්සුන්ට. එහෙම ක්‍රමයක් ලංකාවේ තියෙනවද? ලංකාව පිස්සු රටක් ඇත්තටම. හරි, දැන් මේ ඔය ආකාරයෙන් තයන් මහත්මයා කියාගෙන ගියොත් අපිට පෑ දෙක තුනක් වුණත් කතා කරන්න පුළුවන්. ඔබතුමා අර මම කිව්ව කාරණය, මේ අපේ රට භයානක තත්ත්වයක් කරා ගොඩනගෙන ඔබතුමා ඒ සකස් වෙච්ච පරිසරය ගැනනේ කියාගෙන ආවේ. මම දැක්ක ඔබතුමාගේ විචාර කීපයක ප්‍රධාන වශයෙන්ම, මුඛ්‍ය වශයෙන්ම අපේ රට භයානක තත්ත්වයක තියෙන කාරණාවලට ප්‍රධාන කරුණු කීපයක් එල්ල කළා තිබ්බා. එකක් තමයි මේ නායකන්ද. අපිට මේ නායකන්ද ගැන ඔබතුමා හිතන විදිහට අවබෝධයක් තියෙනවද අපේ රටේ ජනතාවට? නැහැ නැහැ. ඒ කියන්නේ ඇත්තටම රජයේ විතරක් නෙමෙයි ණය. ඒ කියන්නේ රජයේකට හරිය ලේසි වියදම් පාලනයක් නැතුව, වියදම් සැලැස්මක් නැතුව රටකට පුළුවන් වුණ තරම් ණය ගන්න. රටකට දෙනවා වුණ තරම් ණය. නමුත් තියෙන්නේ ඒක අපි ගෙවන්න ඕනේ. ගෙවන්න කියාම තමයි අපි ලොකු ප්‍රශ්නයකට යන්නේ. දැන් මට තේරෙන දේ තමයි ලංකාවේ සියලු නායකයෝ දේශපාලන පක්ෂ භේදයකින් තොරව
හිතන සරල දේතමයි ලංකාවට ලොකු වැදගත්කමක් ලැබිල තියෙන පිහිටීමට. ඇත්තටම මේ කලාපේ උපායමාර්ගික වැදගත්කමක් තියෙන වැදගත්ම සන්ධිස්ථානය තමයි ලංකාව. මේක නිසා ලංකාව ගැන මහ බලවතුන් හරි උනන්දුවක් දක්වනවා. හැම බලවතෙක්ම ඇමරිකාවද චීනයද අසල්වැසියද හැමෝම එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. අපේ රටේ නායකයෝ දන්නවා මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒක තිබුණාද දන්නවද කරන්නේ කියලා දන්නවා. මේ මකින් අපිට සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒගොල්ලන්ට උපාය මාර්ගික ස්ථාන, ඒ කියන්නේ බදු දෙනවා ලොකට, එක්ක විකුණනවා. ඒව බදු දීම් නෙමෙයි ඇත්තටම විකිණීම්. අවුරුදු 99කට දුන්නා මේක බද්දක් නෙමෙයි ඇත්තටම. ඒක විකිණීමක්. එතකොට සල්ලි හොයාගන්න පුළුවන්. නමුත් තියෙන්නේ අපේ අනාගතය, රටේ මිනිස්සුන්ගේ අනාගතය ලොකු අනතුරකට යනවා. අපි මේ අර්බුදය කාල් ගන්න යන විදිය මෙච්චර කල්පනා කරලා බලන්න, මෙච්චර ණය අර්බුදයක් තියෙනවා. ඒ වගේම තමයි ආයතන ක්‍රම ඉක්ුණු වීමක් තියෙනවා සෑම තැනකම. ඒක පේන්න තියෙන දෙයක්. මේ ඒ සමාජ ක්‍රමයේ විශාල කුණු වීමක් තියෙනවා. පේනවා එක වෙලාවක මුස්ලිම් ප්‍රශ්න, එක වෙලාවක දෙමළ ප්‍රශ්න. සමාජයේ කියන්නේ කැකෑරිලා අවුල් වෙලා, ඒ කියන්නේ මහා විකෘතියක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ අපි නියම් ප්‍රශ්නයක් ඇති කරගන්න බලාගෙන ඉන්නවා වගේද? ඔව්, ඇත්තටම අපි ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ. ඇත්තටම මේවා කළමනාකරණය කරගන්න බැරි ප්‍රශ්න නෙමෙයි. මේවට නෙමෙයි අවධානය යොමු වෙලා තියෙන්නේ. ඇත්තටම මගේ මතය තමයි 1977 ඉඳලම ලංකාව, මම කියන්නේ නැහැ ඒ කාලේ සියලු දේවල් නරකයි කියලා. නමුත් දේශපාලනයේ බරපතල වෙනසක් වුණා. ඒක තමයි, ඒ වෙනස තමයි රාජ්‍ය පාලනය හසුරුවන අය, සුක්කානම හසුරුවන අය රටේ නීතියට පටහැටිම රටේ දේපල, තමන්ගේ බාරේ තියෙන පොදු දේපල කොණ්ඩ කන තැනකට ගියා. ඒක අද දක්වා පවතිනවා. ජනාධිපතිවරයා වෙනස්, ඒක ගැන තමයි දේශපාලකින්ගේ ප්‍රධාන අවධානය තියෙන්නේ, කොහොමද මම හම්බ කරගන්නේ කියන එක. එතකොට මේ වගේ සංකීර්ණ ප්‍රශ්න ගැන ඒගොල්ලන්ට කාලය යොදන්න මේ දැන් කල්පනා කරන්න ජනාධිපතිවරණ, දැන් ජනාධිපතිවරණය ඇවිල්ලා තියෙනවා. නමුත් අවුරුදු 4කට ඉස්සෙල්ලා ජනාධිපති ක්‍රමයේ ලොකු වෙනසක් ඇති වුණානේ. ඒක ලංකාව දන්නේ නැහැනේ. දැන් ඉන්නේ ඇත්තටම නාම මාත්‍රික, ඊළඟට එන්නේ නාම මාත්‍රික ජනාධිපතිවරේ. ලෝකෙ කොහේවත් රටක් නැහැ නාම මාත්‍රික ජනාධිපතිවරු ඡන්දෙන් තෝරන. මේ කියන්නේ බිලියන ගන්න සල්ලි වියදම් කළා නැහැ. ඒ කියන්නේ ඡන්ද මණ්ඩලයක් මගින්, ඒ කියන්නේ පොඩි මණ්ඩලයක් මගින් තමයි නාම මාත්‍රික ජනාධිපතිවරු පත් කරන්නේ. දැන් බලන්න මේ ජනාධිපතිවරණය ගැන උනන්දුවේ තරම කවුරුත් කියනවාද මේ තරඟ කරන අය අනේ මම නිකන් මේ කියන්නේ අර මොකද්ද වගේ ලස්සන තැනක් මට හම්බ වෙනවා කිසිම බලයක් නැහැ කියන්නේ නැහැනේ. ඔක්කොම බුකු බලයක් තියෙන විදිහට තමයි. දැන් ඇත්තටම 2027 වෙන ජනාධිපතිවරයාට බලයක් නැද්ද? කිසිම බලයක් නැහැ. කාටද බලය තියෙන්නේ? අගමැතිට තියෙන්නේ. ඒ කියන්නේ අගමැති ප්‍රමුඛ ආපහු අපි පරණ තැනට ගිහින් තියෙනවා. නමුත් පරණ තැනට යන එක මහජනයා දන්නේ නැහැ. උගත්තුවක් දන්නේ අවුරුදු 4කට පස්සේ තමයි දැන් මේ සංවාදය කරන්නේ. ජනාධිපතිවරණයට ඉල්ලන අය දන්නවද? නඩුම ගන්න. නෑ. තමන්ට හම්බෙන්නේ විදාර ජනාධිපති ක්‍රමය නෙමෙයි කියලා. ඉස්සත් සංගි මෙච්චර පොරකයිද? එහෙනම් පොරකන්න ඕනේ අගමැතිකමට. right? දන්නේ නෑ. right? අත්ත වශයෙන්ම හරි ඛේදජනකයි. ඊට පස්සේ කල්පනා කරන්න කිසිම බලයක් නැති නාම මාත්‍රික ජනාධිපතිවරයෙකුට කෝටි ගණන් සල්ලි වියදම් කරලා ඡන්දයක් තියෙනවා. ඡන්දයක් තිබුණාන් පස්සේ මොකද කරන්නේ? යා හිතනවා මාව තමයි මුළු ලංකාවෙම තෝරගත්තේ. මට ලොකු ඵලයක් ඕනේ කියලා. නමුත් විවස්ථාවේ නැහැ. ලොකු ආරවුලක් මේ වෙන්නේ ඇත්තටම. එහෙම ඒ කියන්නේ මේ විවස්ථා සංශෝධනයේ හරි විකෘතියක් ඇත්තටම. මේව ගැන කිසිම අවබෝධයක් නැහැ. ඊට පස්සේ දෙක හැබැයි දැන් විධායක ජනාධිපති ක්‍රම මේ විධායක ජනාධිපතිවරයෙක් නැති වෙන එක හොඳ නැද්ද රටට? ඔබ එහෙම මතයක් හිටියනේ. නෑ මම කියනවා ඒක නෑ. මගේ එහෙම නෙවෙයි. මගේ වාදයේ තිබුණේ ලංකාවේ කියන්නේ ලෝකයේ පිළිගත් ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් ප්‍රධාන ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් ජනාධිපති ක්‍රමය, එකක් පාර්ලිමේන්තු ක්‍රමය. ඒකේ අතුරු තියෙනවා. එතකොට මගේ මතයේ ජනාධිපති ක්‍රමයත් ලෝකේ දූෂිත නැහැ. සම්භාව්‍ය තැන්වල පාර්ලිමේන්තු ක්‍රමයක් දූෂිත නැහැ. නමුත් අපේ ලංකාවේ තිබිච්ච විශේෂ ක්‍රමයේ අන්තිම දූෂිතයි. එතකොට ලංකාවේ මිනිස්සුන්ට ඕන නම්
ඒ දූෂිත ලක්ෂණ අයින් කරලා ජනාධිපති ක්‍රමයේ තියාගන්න තිබුණා. එහෙම නැත්නම් ජනාධිපති ක්‍රමයේ අතහැරලා මුළුමනින් පාර්ලිමේන්තු ක්‍රමයට යන්න තිබුණා. ඔබ නිර්දේශ කරන්නේ මොකද්ද? මම පුද්ගලිකව හිතනවා ඒ කියන්නේ අත්‍තරම පාර්ලිමේන්තු ක්‍රමය හොඳයි කියලා. රයිට්. ඒ කියන්නේ ඒකේ හේතුව ඒ කියන්නේ එතකොට ආපහු නමුත් මේ ඡන්ද ක්‍රමය පාව වෙනස් කරන්න ඕනේ. බොහොම සුළු පිරිසක් විතරයි අනුපාතික ඡන්දයකින් ගේන්න ඕනේ. ඒ කියන්නේ පොඩි ප්‍රජාවන් ඉන්න පුළුවන් ඡන්දෙන් තේරිපත් වෙන්න බැරි විසිරිලයින්. ඒ වගේ කෙනෙකුට දිස්ත්‍රික්කයේ පුරාම එකතු වෙලා හරි තමන්ගේ නියෝජිතෙක් තමන්ගේ දුක් ගැනවිලි කියන්නේ ඒකට කමන්නේ. ඒත් ප්‍රධාන වශයෙන්ම ආසන ක්‍රමයක් කේවල ක්‍රමයක් වි තියෙන්න ඕනේ. ඊට පස්සේ එතකොට අපිට මේ අඳුරු මැතිවරණ හම්බෙන. නමුත් එහෙම විවස්ථාවක් නෙමෙයිනේ අපි හැදුවේ. එකක් තමයි මේ විවස්ථාව හදන්න ඉස්සෙල්ලා වගකීතු නායකින් නම් ඒගොල්ලෝ කල්පනා කරලා තිබුණා කල්පනා කළ යුතුව තිබුණා හොඳයි ජනාධිපති ක්‍රමය දැන් අපි අතාරිනවා. ඒක අන්ත දූෂිතයි. ඔව් පාර්ලිමේන්තු ක්‍රමය දූෂිත නැත්තේ නෑනේ ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයත් අන්ත දූෂිතයි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ. දැන් ඒකේ කිසිදු වැදගත් වෙනස්කමක් ඇති කරේ නැහැ පිරිසිදු වෙන්න. ඒතකොට මේක බොරුවක් ඇත්තට. ඒ කියන්නේ අවශ්‍ය වුණේ ඇත්තටම මම හිතන දේ පෞගිය ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන තරග කරපු හේතුව ඇත්තටම එක්සත් ජාතික පක්ෂ නායකයාට ආත්ම විශ්වාසයක් නොතිබීම. අවංකව. නැත්නම් යා හිකැලි තරම් කරන්න ඕනේ පක්ෂ නායක හැටියට. එහෙමනම් මේ ගැටලු නෑනේ. ඒ කියන්නේ වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් මේ වගේ දෙපැත්තට අදින්න ඕනේ නෑනේ. ආත්ම විශ්වාසය නැති නිසා යා කාට හරි දුන්නා. එයා ඊට පස්සේ යාට ඕන වුණා ඒ වෙනුවෙන් දැන් මම දිනුවා. අපි දිනුවා. දැන් මට බලයේ ඕනේ කියලා. ඒකට විවස්ථා සංශෝධනයකට ගියා. නමුත් ඒක විධිමත් විදියට නෙමෙයි ගියේ. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න බෑ. තුනෙන් දෙකේ බලයකට අමතරව ජනමත විචාරණයකට යා යුතුමයි. ඒක ගැන නඩු තීන්දුවකුත් තිබුණා. සාධිකරණේ තීරණය කරා එහෙමයි. එහෙමයි. කොහොමද මේක වුනේ? රයිට්. එතකොට ඒ කියන්නේ පේනවා ලංකාවේ. ඒ කියන්නේ මේ හැමෝම හිටියනේ විරුද්ධ පක්ෂයත් හිටියා. හොඳටම රෑ වෙලා කම්මැලි කමේ කියන්නේ ඔක්කොම වෙන වෙලා විරුද්ධ ඡන්ද දුන්නේ එක්කෙනයි. ඔක්කොම සහයෝගයෙන් හිටියා. ඒ කියන්නේ එතකොට පේනවා මේව පිළිබඳ තියුණු විමර්ශනයක් පාර්ලිමේන්තුවට නැහැ කියන එක ලංකාවේ. නැත්තම් කොහොමද මේ වගේ විවස්ථාවක් හදාගන්නේ? හරි. දැන් මම කැමති ඉක්මනටම මේ ඊළඟ පියවරට එන්න. දැන් ඔබතුමා මේ විධායක ජනාධිපති ක්‍රමය සහ වර්තමාන 2020න් පස්සේ එන ජනාධිපතිවරයා පිළිබඳව යම් කිසි දැනුවත් කිරීමක් අපිව කළා. දැන් මම එකින් එක ගන්නවා. දැන් මේ වෙනකොට ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකක් තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයව ප්‍රකාශපත් කරලා තියෙනවා. මුලින්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු විපක්ෂය නියෝජනය කරන කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට යම් කිසි ආකාරයක සාකච්ඡාවක නිරත වෙමින් ඉන්නවා. කොටාවේ රාජපක්ෂ මහත්මයාව පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයාට ඉදිරිපත් කළා. මේ ගැන ඔබතුමාගේ අදහස? මෙහෙමයි, මං කියන දේ තමයි එකක්. මේ සියලු තරංගයේ උෂ්ණත්වයට හේතුව තමයි මහජනයා හිතනවා ඇත්තටම බලවත් නායකයෙක්ව පත් කරන්න කියලා. බලවත් නායකයෙක්ව නෙමෙයි. එතකොට දේශපාලන පක්ෂත් කැමති නෑ මේක හුලංගිය තැනක් කියලා කියන්නේ. එතකොට මහජන උද්‍යෝගයක් ඇති වෙන්නේ නෑ. ඒගොල්ලොත් මේක ලොකුවට පෙන්වනවා නෑ හරි බලවත් තනතුරක් කියලා. එකක් තමයි මේ තනතුරට පත් වෙන්නේ ගෝඨාභයද, මේ තනතුරට පත් වෙන්නේ කවුද, සජිත් ප්‍රේමදාසද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහද, එහෙම නැත්නම් අනුර කුමාරට කියන එක වැදගත් නෑ. ඒගොල්ලො කිසිම කාර්යයක් නැති පිරිසක් අනාගතේ ওই තනතුරට එන එකනම් යසීල් එකක් විතරයි. අපිට හිටියා විපල් විලියම් ගොපල්ලව කියලා ජනාධිපතිවරේ. ඒකට සමානුපාතික වෙනවා සත්තකින්ම. කිසිම බලයක් නැද්ද ඔබතුමා බොම් වක්සිනෙන්ද කියන්නේ? කිසිම බලයක් නැහැ. ඒ කියන්නේ දැන් ඉන්න ජනාධිපතිට අඩුතරමින් අමාත්‍යංශ තුනක් තියෙනවා. මහවැලි පරිසරයේ මොකද ආරක්ෂක. ආරක්ෂකවත් නැහැ. ඒ විවස්ථා සංශෝධනයේ හැටියට ඇමතිවරයෙක් වෙන්න පුළුවන් මන්ත්‍රීවරයෙකුට විතරයි. හරි. දැන් ඔබතුමා ඔය මේ වර්තමාන තත්ත්වෙනේ කියන්නේ. හැබැයි ඒකෙන් පත්වන ජනාධිපතිවරයා පත්වලා ඊට පස්සේ පාර්ලිමේන්තු මහමැතිවරණයකට ගිහිල්ලා අවශ්‍ය නම් ආයෙ පරණතනකට එන්න. ඒක අවශ්‍ය නම් යනවද නැද්ද කියන එක වෙනම නම අමතක කරන්න එපා. මේ අනුපාතික ක්‍රමය යටතේ කිසිම පක්ෂයකට ලොකු බහුතරයක් ගන්න බෑ පාර්ලිමේන්තුවේදී.
ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මොකද්ද වෙන්නේ මේ කැඳහැලිය? ඇත්තටම ලංකාවට අලුත් විවස්ථාවක් අවශ්‍යයි. තුන්වෙනි ජනරජ විවස්ථාව. ඒ මොන වගේ විවස්ථාවක්ද? මගේ පුද්ගලික මතය, ඒ කියන්නේ ලෝකයේ අද තියෙනවා මේ ක්‍රමයට අතිරේකව. දැන් අපි කරන්නේ මොකද්ද? ඡන්දය දැමීම පමණයි. අපි කියනවා පරමාධිපත්‍යයේ බලය තියෙන්නේ මහජනයාට කියලා. මොකද්ද කරන්නේ? අවුරුදු පහකට සැරයක් ගින් කතරයක් ගහලා එනවා. අපිට කරන්නේ මොන බලයක්වත් නැහැ. එහෙනම් ඔවුන් තෝරලා දෙන කෙනාට කතර ගහනවා. එච්චරයි. අපි තෝරලා නෙමෙයි, ඔවුන් තෝරලා දෙන. නමුත් ලෝකයේ අද තියෙනවා මහජනයාට ඒ ආණ්ඩු ක්‍රම තුල ලොකු බලයක් තියෙනවා. එකක් මහජන කණ්ඩායමකට එකතු වෙලා පුළුවන් තමන්ගේ රටේ නායකයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගන්න. ඒක විවාද කරන්න ඕනේ. ඒ කියන්නේ નિયમિત අස්සන් සංඛ්‍යාවක් සහිතව. අද ලෝකයේ කියන්නේ සමහර රටවල් වල පුළුවන් ඕනම මිනිහෙක් ආපසු කැඳවන්න පාර්ලිමේන්තුවේ ඉන්න. ඒ අවශ්‍ය අස්සන් සංඛ්‍යාව ඇතුව. අද ඕනම හුඟාක් රටවල් වල තියෙනවා ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තියක් දැක්කොත්, වැරදි ක්‍රියාමාර්ගයක් දැක්කොත්, එහෙම නැත්නම් රටේ වැරදි නීතියක් තියෙනවා නම් මහජනයට එකතු වෙලා ඒ නීතිය වෙනස් කරන්න කියලා ඉල්ලලා ජනමත විතරණයකටත් යන්න පුළුවන්. මහජනයාගේ මතය ඒකද කියලා දැනගන්න. ඒ විදිහට මහජනයාට බලය දෙන, මහජනයාට ලොකු බලයක් ලැබෙන ආණ්ඩු ක්‍රමයක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය වෙන්නේ ඇත්තටම මේ ජනාධිපති පත් වුණා කියලා මේ අර්බුදය අවසන් වෙන්නේ නැහැ. අලුත් පාර්ලිමේන්තුවක් පත් වුණා කියලත් මේ අර්බුදය අවසන් වෙන්නේ නැහැ. අද ඉගෙනගත්ත හැම ළමෙක්ම හිතන්නේ කොහොමද මේ රටෙන් මග ඇරලා යන්නේ කියලා. ඒක ඇත්ත තත්ත්වේ. රයිට්. මේ මිනිසුන්ට පිස්සු ඇත්තටම. මේ රටේ දේශපාලකින්ටත් පිස්සු. ඒගොල්ලෝ කල්පනා කරන්න ඕනේ ඇයි කොල්ලෝ කෙල්ලෝ මෙහෙම කල්පනා කරන්නේ? මේ රට අතාරලා යන්න හිතන්නේ. මේ රටේ බැරෑරුම් ප්‍රශ්න තියෙනව නේද? රයිට්. දැන් මම දැක්ක දේ තමයි, ඒ කියන්නේ අත් වශයෙන්ම මේ එක නායකයෙන්ගින්වත් නූතන යුගයට ගැලපෙන කතාවක් මං ඇහුවේ නෑ මේ එක ජනාධිපති අපේක්ෂකයෙන්වත්. මොකද යා පටන් ගන්න ඕනේ තමන්ගේ රටෙන්. මගේ රට විධිමත් කරන්නේ මෙන්න මගේ වැඩපිළිවෙල. මගේ රටේ තියෙන ප්‍රශ්න පළවෙනි දේ තමයි කුණු වෙලා ඉන්නේ අපි. මේ සමාජයත් කුණු වෙලා, සමස්ත රාජ්‍ය දේහෙමත් කුණු වෙලා. මොනම දෙයක්වත් කරගන්න පුළුවන්ද? වැඩගත් සෑම තැනකදීම මිනිසුන්ට පගාවක් දෙන්න වෙනවා. මිනිස්සු පීඩාවටපත් වෙන්න වෙනවා. දැනුම පුළුවන්කම තියන අය නෙමෙයි උඩට එන්නේ. ඒ කියන්නේ අනුන්ගේ නිර්දේශ, ලොකු මිනිසුන්ගේ නිර්දෝෂ තියන අයට තමයි දැනුම නැතත් ඉහළ යන්න පුළුවන්. මේ තත්ත්වය රටක් හැටියට අපිට ඉවසන්න පුළුවන්ද? හරි, මම කැමති මේ දැන් ඔබතුමා කියන දේ මම පිළිගන්නවා. දැන් අනාගතේ පත් වෙන ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයෙක් නෙමෙයි, නාම මාත්‍රික පුද්ගලයෙක් විතරයි. හැබැයි දේශපාලන පක්ෂ ගත්ත තීන්දුව තිනවනේ. ඔහොට්ටුව පාර්ශ්වයෙන් ගෝඨාභය කියන චරිතය තේරීම පිළිබඳව ඔබතුමාගේ විශ්ලේෂණය. ඒදි මම හිතන්නේ ඒගොල්ලන්ට මේ හිටපු හොඳම අපේක්ෂකයා. ඒගොල්ලන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ පාර්ශ්වයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හැදුනේ ඒ වටා ගොනු වෙච්ච වෙනත් විවිධ බල. මම හිතන්නේ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණත් ඒ කියන්නේ අපේක්ෂකයන් නරක නැහැ. ඉතින් ඒගොල්ලන්ට දාන්න පුළුවන් හොඳ අපේක්ෂකෙක්. නමුත් මම කල්පනා කරන විදිය තමයි අපිට ඕනේ බලරහිත ජනාධිපතිවරයෙක් දිනුවා කියලා මේ රටේ කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ කොහොමද මේ රටේ ආපස්සට හැරිලා බලලා මොනවද මේ රටේ වෙලා තියෙන වැරදි, එහෙම ලොකු ජාතික කතාවක්, කතිකාවක් සහ ලොකු විවස්ථා සම්පාදනයක්. අර මේ අපරණක විවස්ථා සම්පාදන නෙමෙයි, ඒක නූතන ලෝකයට ගැලපෙන්නේ නැහැ. 21 වෙනි ශතවර්ෂයේද දැන් වෙනම මාදිලියක් තියෙනවා විවස්ථා. ඒ කියන්නේ මේ සෑම දෙයක්ම, ඇයි දෙමළ ප්‍රශ්නයක් ඇති වුණේ, ඇයි මුස්ලිම් ප්‍රශ්නයක් ඇති වුණේ, ඇයි රාජ්‍ය කුණු වෙලා තියෙන්නේ, ඇයි අපේ තරුණයෝ ලංකාව අතහැරලා පැනලා යන්නේ, රයිට්, මේ කාරණා ගැඹුරින්, ඒ කියන්නේ සලකලා බලලා සියලු දෙනාටම ගෞරවයෙන්, විශ්වාසයෙන්, ඒ කියන්නේ ජීවත් විය හැකි නූතන රටක් ගොඩනගා ගැනීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ජනාධිපතිවරණය හරහා වෙන්නේ නැහැ. මම මගේ මතේ පාර්ලිමේන්තුව හරහා වෙන්නේ නැහැ. ඒ කතිකාවට අවශ්‍ය පරිකල්පනයකුත් අපේ දේශපාලකින්ට නැහැ. හේතුව ඒගොල්ලන්ගේ ප්‍රධාන විෂය මේ රට නෙමෙයි, සාක්කුවට සල්ලි හම්බ කර ගැනීම. මේක තමයි ඇත්ත කතාව. හරි, දැන් කෙසේ වෙතත් ප්‍රායෝගික තලයේදී දැන් මේ නායකයෝ පිළිබඳව කතා වෙනවනේ. දැන් මේ දවස්වල බොහොම සමාජ මාධ්‍යයේ
ජිටයිවන් මහත්මය ජනප්‍රිය මාතෘකාවක් තමයි මේ ස්වාභාවිකව මතුවෙන නායකෙක් පිළිබඳව රටේ තොටේ කතා වෙනවා. අපි දන්නවා අපේ රටේ එක්තරා බුද්ධිමතෙකුත් විශ්ලේෂකයෙකුත් මේක ඇහුවා. ඔව්. මං කොළොනේ මහත්මයා සඳහන් කළා ස්වාභාවිකව මතුවෙන නායකෙක් ඔහු තමයි ඊළඟට සාම්ප්‍රදායික පැත්තෙන් එන නායකයත් එක්ක මේ මායකයනේ මං එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ අර දියසේන කුමාරයා වගේ ලංකාව ගලව ගන්න මිනිහෙක් පහළ වෙනවා කියන ඒක අපි කවුරුවත් නොදන්න එහෙම දෙයක් වෙන්න බෑ. මේක කියන්නේ ස්වාභාවික මාතෘ නායක පිළිතුරු බුදුමා විශ්වාස කරන නෑ. එහෙම සමාජ වටපිටාවක් නැහැ. එහෙමනම් එයාගේ කලර්ස් ඒ කියන්නේ වර්ණ අපිට දැන් ඉඳලා පේනවා, සුවඳ දැනෙනවා. ඔව්, තියෙන දේ තමයි ඒක නෙමෙයි ගැලවීම. ගැලවීම තියෙන්නේ නායකෙක් මත නෙමෙයි, ගැලවීම තියෙන්නේ මහජනයා මත. මහජනයා දේශපාලකින්ට ඇඟිල්ල දික් කරාට වැඩක් නැහැ. මහජනයා තමන්ට පළමුවෙන් තමන් දිහා බලන්න ඕනේ. ඇත්තටම මේක අන්තිම අවුල්සහගත රටක්. ඒ කොනක අපිත් ඉන්නවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ. මහජනයාටයි අයිති මේ රට. මහජනයාටයි පරමාධිපත්‍ය බලය තියෙන්නේ. එහෙම කල්පනා නමුත් මම හිතනවා එහෙම කල්පනා කරන ගතියක් දැන් වෙනතට වඩා තියෙනවා. මිනිස්සු ඉස්සර ඕන කෙනෙක් කිව්වම ඔහේ කට අරගෙන අහගෙන ඉන්නවා. අද එහෙම නෑ. අද මිනිස්සු විවේචනාත්මකව බලන මහා බලකණු දිහා, දේශපාලනය විතරක් නෙමෙයි ආගම දිහා සියලු දේවල් දිහා ඒ කියන්නේ විවේචනාත්මකව බලන තැනකට ඉමින් ඉන්න. ඒක හොඳයි. මම කියන්නේ අන්න එතන තමයි අපිට ගැළවීම තියෙන්නේ. ඒක වඩා වර්ධනය කර ගැනීමෙන් මහජනයා විචාරශීලී වීමෙන්. මහජනයා ආණ්ඩු ක්‍රමේ වරදක් තියෙනවනම් ඒ වරදි හදා ගැනීමේ අයිතිය තියෙන්නේ මහජනයාට. මං හිතන්නේ ඡන්දේ පාවිච්චි කිරීමෙන් පමණක් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියලා. හරි, බොහොම ස්තුතියි ඔබතුමා ආදා අපේ වැඩසටහනට සහභාගී වුණාට, නුවන් සභාව වැඩසටහනට. ආයෙත් මං හිතන්නේ අපිට සමහරලාවට ජනාධිපතිවරණයෙන් පස්සේ අපේ රට ගැන මේ වගේම සංවාදයකට යෙදෙන්න අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.